අපගේ කැමැත්ත අකමැත්ත කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී රටක පුරවැසියන් ලෙස අපට දේශපාලනයෙන් තොරව කටයුතු කළ නොහැකි. අපි දිවි ගෙවන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී රටක. එනිසා තවමත් ඡන්දයට ඇති බලය අසීමිතයි. රටේ පාලකයන් හා නීති සම්පාදකයන් වන්නේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන්. ඔවුන්ට ඡන්දදායකයන් වන අපි ලබා දෙන්නේ තාවකාලික වරමක්. මේ බලය අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දැක්වෙන්නේ පරමාධිපත්‍ය බලය යනුවෙන්. මෙලෙස තෝරා ගන්නා පිරිස් මැතිවරණ සඳහා ඉදිරිපත් වීමේදී අපේක්ෂකයන් ලෙස ඔවුන් තරඟ කරන්නේ සම තරඟ බිමක නෙවෙයි. මේක හරියට අසමාන බිමක පවත්වන කඹ ඇදීමේ තරඟයක් වගේ. ඔවුන්ට මුදල් ලැබෙන්නේ කොහෙන්ද? කාගෙන්ද? කොපමණ මුදලක්ද? ලැබෙන මුදල් ගැන නිවැරදි වාර්තා ජනතාවට පරිශීලනය කළ හැකිද? අර මුදල් ලබා දෙන පිරිසේ කැමැත්තට අපේක්ෂකයන් හට අවනත වීමට සිදුවේද? මෙවැනි බොහෝ ප්‍රශ්න අප කාටත් ඇසිය හැකි. ඉහත ගැටලුවලින් මිදෙන්න ලොව බොහෝ රාජ්‍ය මැතිවරණ ව්‍යාපාර සඳහා නිල වශයෙන් අරමුදල් සපයනවා. අදාළ නීති සම්පාදනය කොට තිබෙනවා. මේ ක්‍රියාවලිය මැතිවරණ ව්‍යාපාර මූල්‍යකරණය ලෙසයි හඳුන්වන්නේ. එහෙත් ශ්‍රී ලංකාවේ මැතිවරණයක් තුළ සිදුවන කිසිදු වියදමක් නියාමනය වෙන්නේ නැහැ. ඒ නිසා අරමුදල් සපයාගත නොහැකි. එහෙත් අත්දැකීම් සහිත පිරිස් වගේම කාන්තා ක්‍රියාකාරණියන්ටත් දේශපාලනයට පිවිසීම පහසු නැහැ. අපේ රටේ දේශපාලන සංස්කෘතිය පිරිසිදු කිරීමට නම් මැතිවරණ ව්‍යාපාර මූල්‍යකරණය නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් විය යුතුයි. දේශපාලනයේ මෞකිරි මුදල් බව සත්‍යයක්. දේශපාලන ප්‍රචාරණ සඳහා මුදල් නැතිවම බෑ. එහෙත් මුදල් ඇති නැති කාටත් දේශපාලනයට පිවිසීමට තිබෙන බාධා අවම කිරීම අපි කාගේත් වගකීමක්. ඒ අපිට වඩාත් ගැළපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට මුදල් බාධකයක් කරගත යුතු නැහැ. දැනටත් ඒ සඳහා මැදිහත්ව කටයුතු කරන පාර්ශ්ව රාශියක් සිටිනවා. මැතිවරණ කොමිෂන් සභාව වගේම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයත් පැෆරල් ඇතුළු අනෙකුත් මැතිවරණ නිරීක්ෂණ සංවිධානත් මේ සඳහා එකට එක්ව කටයුතු කරනවා. අපේ රටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාර තුළ සමබිමක් නිර්මාණය කරමු. මැතිවරණ වියදම් නියාමනය කිරීමේ යාන්ත්‍රණයක් සඳහා වෙහෙසෙමු.